මම සමස්ත ලංකා බෞද්ධ දිවිරයාත හිමියන්ගේ සංගමයේ සභාපති ටිරොන් මෙන්ඩිස්. දැන් අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි තෙල් නැති ප්‍රශ්නේ. තෙල් කියන්නේ දැන් ඩීසල් ගහන්න යාත්‍රා ලංකාව පුරාම යාත්‍රා 1000ක් පමණ පෝලිමේ තියෙනවා. දැන් මීගමුවේ මමත් ඉන්නවා සති දෙකක් තිස්සේ පෝලිමේ තෙල් ටික ගහ ගන්න. තාම තෙල් ටිකක් නැහැ. තෙල් ලැබෙතිනම් කියනවා තෙල් තියෙනවා ඕන තරම් තියෙනවා කියලා. නමුත් මෙතනට ඇවිල්ලා බලන්න මේ මිනිස්සු විඳින දුක. සති දෙකක් තිස්සේ මේ මිනිස්සු මේ තෙල් නැතුව දුක් විඳිනවා. අනික මේක ලංකාවට විදේශ විනිමය ගෙනෙන ව්‍යාපාරයක්. මේ ඩොලර් නැති වෙලේ එක එක රටවල් වල ගිහිල්ලා හිඟාකකා ඉන්නේ අපේ මිනිස්සුන්ට මේ ඩොලර් ගේන්න පුළුවන් වෙලේ ඒවට පාසුකම් සපයන්නේ නැහැ. මේ අපිට හිතෙනවා මේ ඇමතිලා ලංකාවට ඩොලර් ගේන්න අකමැතිද කියලා. එමෙ හින්දාද මේ තෙල් එවන්නේ නැත්තේ? ඉතින් අපි කියනවා මේ ඉක්මනට මේ තෙල් ටික එවලා මේ බෝට්ටු ටික පිටත් කරලා ලංකාවට විදේශ විනිමය ඩොලර් මේ වෙලේ ලෝක වෙළඳපොලේ හොඳ ඉල්ලුමක් තියෙනවා ටූනා මාළුන්ට. ඒ ටූනා මාළු අල්ලන්න යන බෝට්ටු තමයි මේ නවත්තගෙන ඉන්නේ සද්ද දෙකක් තිස්සේ. ඒ මිනිස්සු දුක් විඳින්නේ. ඉතින් ඒ වගේම කරන්ට් කැපිල්ලෙන් දැන් අයිස් නැහැ. පැය 10ක් කරන්ට් එක කපුවම අයිස් හොන්ඩර අයිස් මිදෙන්න විදියක් නැහැ. අයිස් හොන්ඩරයක් මිදෙන්න සාමාන්‍යයෙන් පැය 12ක් විතර යනවා. ඒ කියන්නේ පැය 5ක් කූල් එකේ තියලා ඊට පස්සේ තමයි ආපහු මිදෙන්නේ. දැන් පැය 5ක් කූල් එකේ තියලා ආපහු කරන්ට් එක නැතුනම ආපහු පැය 5ක් පස්සට යනවා. ඒ කියන්නේ අයිස් මෝල් හිමිකරුවොත් දැන් අසරණ වෙලා තියෙන්නේ. අයිස් හොන්ඩර 1000ක් මිදෙන මේ ෆැක්ටරියෙන් 300ක් 400ක් තමයි දැන් මේ අවස්ථාවේ මිදෙන්නේ. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන මේ දීවර ශේෂ්ත්‍රයට. ඉතින් ඒ හින්දා මේ ගැන සම්පූර්ණයෙන් සොයලා බලලා මේ ගැන කටයුතු කරන්න කියලා කියනවා අපි අදාළ ඇමතින්ට. බොරු කී කී ඉන්න එපා. ඇමතිලා කිව්වොත් කට ඇරියොත් කියන්නේ බොරු. උන් දිව නැවෙන නැවෙන පැත්තට කතා කරනවා. එහෙම කරන්න එපා. මේ ඇත්ත කියන්න මිනිසුන්ට ඇත්ත කියලා දෙන්න. මේ මිනිස්සු සති ගණන් රස්තියාදු වෙනවා තෙල් නැතුව. සාමාන්‍යයෙන් අඩි 50ක වගේ බෝට්ටුවකට අයිස් හොන්ඩර 500ක් විතර ගහනවා. තෙල් ලීටර 12000ක් විතර ගහනවා. ගෑස් කෑන් 4ක් තරම් යනවා. ඉතින් මේවා ගෑසුත් නැහැ, තෙලුත් නැහැ, අයිසුත් නැහැ. දැන් මේ මිනිස්සු පුදුම විදියට අසරණ වෙලා තියෙනවා. ඔව් දැන් මීගමුවට මේ දවස් 3ක් යනකම් එක බවුසරයක්වත් ආවෙ නැහැ. සාමාන්‍ය එක බෝට්ටුවකට තෙල් ලීටර් 10,000, 12,000, 8,000, 5,000 මේ බෝට්ටු වල ප්‍රමාණය හැටියට තෙල් ගහනවා. ඉතින් එක බවුසරයක්වත් දවසට එවන්නේ නැතුව කොහොමද මේ මිනිස්සු කවදද මුහුදු යන්නේ? මේ මිනිස්සු දැන් පවුල් පිටින් අන්ත අසරණ වෙලා ඉන්නේ.